සුපිතවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවා හැමදෙනාම මගේ YouTube channel එකට අද මම කතා කරන්න යන්නේ සුනිල් ශාන්ත මහතා ගැන සුනිල් ශාන්ත මහතා 1914 අප්‍රේල් මාස 14 වෙනිදා ජායල පමුණුගමදී උපත ලැබුවා. ඔහුගේ දෙමාපියන් විසින් දෙන ලද නාමය වූයේ ජෝසප් ජූඩ් යන්නයි. කුඩා ජෝසප් ජූඩ් දෙහිආගත විදුහලින් මූලික අධ්‍යාපනය ලැබුවා. අනතුරුව කොළඹ කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. කිතුණු ගුරු අභ්‍යාස විදුහලට ඇතුළු වූ ඔහු ගුරුවරයෙක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළා. සුනිල් ශාන්ත මහතා කුඩා වියේදී ගැවසෙන පමණුගම දෙහිආගත දඩුගම් ආදී ප්‍රදේශ දඩුගම් ඔයින්හා එහි පෝෂක නදී ඇල ආදීන් අලංකාරු ඔලු ආදී මල් පිපුණු වෙල් බෝවිටියා දම් බාලෝලියා ආදී පඳුරු ගහන ඕවිටියා බඩවැටි මසන් සහ පක්ෂීන් බහුලේවා වුණා. මේ සුන්දරත්වයේ ඔහුගේ රසිකත්වයේ කෙහිත් සිතුවිලි කෙරෙහිත් මහත් ආලෝකයක් දුන් බව අපිට කියන්න පුළුවන්. ඕලු පිපිලා විලලල දෙනවා බෝවිටියා දම් පලුකම් වාරේ අදී ඔහුගේ ගීත වලින් ඒ බව මනවින් හෙලි වෙනවා. ඒ ගීත උදානි ගී බවට පත් වී ඇත්තේ ඒ තුළ ඇති නිර්වාජ ස්වභාවිකත්වය නිසායි. මෙවැනි වැදගත් වීඩියෝ බැලීමට මා සමග එකතු වෙන්න දැන්ම subscribe කරන්න, like කරන්නත් අමතක කරන්න එපා. සුනිල් ශාන්ත මහතා කුඩා වියේ සිටම කවියට මෙන්ම සංගීතයට මහල් අධ්‍යාවක් මෙන්ම හැකියාවද පළ කළ බව ඔහුගේ සමකාලීන හිතවතුන් කියා තිබෙනවා. ගමේ දේවස්ථානයේ ගායක කණ්ඩායමට ඔහු නැතිවම බැරි වුණා. පාසලේ හා ඇබසි විදුහලේ යම් යම් උත්සව අවස්ථාවල සුනිල් ශාන්තගේ දායකත්වය කැපී පෙනුණා. තමන් තුළ නිසකයෙන්ම පිහිටා තිබූ සංගීත හැකියාව ක්‍රමවත්ව විධිමත්ව වැඩි දියුණු කර ගැනීමට සිතු සුනිල් ශාන්ත මහතා සංගීත ඉගෙන ගැනීම සඳහා ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගියා. එහි තිබෙන්නේද එතුමා බාල වියේදී හා ගැටවර වියේදී ආස්වාදනය කළ සුන්දරත්වයමයි. ශාන්ති නිකේතනයේ ඉගෙන ලක්නවි සංගීත පීඨයට ඇතුළු ඔහු සංගීත විශාරද උපාධිය ලබා ගත්තේ ಭಾರತೀಯ ශිෂ්‍යන් පවා අභිවව යමින්. ඉන්දියාවේ සිට සිය රටට පැමිණි සුනිල් මහතා හිව්බත් දිසානායක වෙන හිතවතුන් සමග එක්ව නව මගක් ගස් සංගීතාරක් නිර්මාණය කළා. එතුමා ගැයූ ගීත ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වුණා. ඒකේ බොහොමයක් රචනා කරන ලද්දේ හිව්බත් දිසානායක විසින්. හෙළ හවුල් ව්‍යාපාරයෙන් පන්නලේ ලැබූ සුනිල් හිව්බත් සුසංයෝගයේ හමුවේ එතෙක් මෙරට ජයතුන්සේ වැජබුණ හින්දි තනු හා ඉංග්‍රීසි තනු කොපි කරන්න උන්ටත් අවියත් කලවන් භාෂාවෙන් ගී ලියවන්නන්ටත් අසිංහල සොරෙන් ගී ගැයුවන්ටත් මුළු ගැන්වෙන්ට සිදු වුණා. ඔහු ධනයෙන් පොහසන් නොවුනද මිනිසාකම් හා හැකියාවති මහා පොහොසතෙක් වුණා. ඔහු ගායනා කළ ඕලු පිපිලා බෝවිටියා දම් මිහිගත නලවාලා කෝකිලයන්ගේ කෝකිල නාදයාද ගීතවලින් සංගීතය පෝෂණය වෙනවා. ඒවා එදා මෙන්ම අදත් ජනප්‍රියයි. මෙතුමා රේඛාව හා සංදේශය යන සිංහල චිත්‍රපටවලට සංගීතය සැපුවා. ඒවායේ සුනිල් ලකුණු ප්‍රකටව පෙන්නවා. රේඛාව චිත්‍රපටයේ ඕලු නෙළුම් නෙරි ගීතේ සංගීතය ඇසෙන විට අපට දෙම මතක් වෙන්නේ තාගෝ සහ සලීල් වැනි වංග සංගීතඥයන්ගේ සංගීතයයි. ඒත් ඒ තුළ අපූර්ව දේශිකත්වයක් තිබෙනවා. සමහර පිරිස් ගෙන යන ලද කුමන්ත්‍රණ නිසා මෙරට ගුවන් විදුලිය හා සංගීත විද්‍යාල ආදීෙහි දරවල් ඔහුට වැසුණා. ඒවට ඇතුළුවද වැඩි දවසක් යන්නට පෙර ඒවයින් එළියට බහිනට කටයුතු සිදු කෙරුණා. මේ කෙනෙහිලකම් හා නොසලකීම් නිසා ඔහු ජීවිතයේ අවසාන භාගයේ සංගීතය අතහැර බයිසිකල් හා රේඩියෝ අලුත් වැඩියා කිරීමෙහිදී යෙදුණා. ඔහු 1981 වර්ෂයේ අප්‍රේල් මාස පරලොව සැපත් වන්නේ දිලින්දෙකු ලෙසින්. සුනිල් ශාන්ත මහතාගේ ශිෂ්‍යයෙකු අයිවෝ ඩෙනිස් මහතා සුනිල් ශාන්ත ගැයූ ගීත ඒ හඩින්ම ඒ ආරෙම්ම ගායනා කර තිබෙනවා. මේ මහා සංගීතවේදියා එතුමා විසින් අපට සිහිපත් කරනවා. එහෙත් අද වන විට එතුමාත් මෙලව හැරගොස් සිටිනවා. මේ දෙදෙනාටම තමන් පැතු ලෝකයකට යන්න ලැබේවා කියමින් මම අද මගේ වීඩියෝව අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්.
මෙවැනි දැනුමැති වීඩියෝ බැලීමට අපව subscribe කරන්න, like කරන්න, share කරන්න වගේ ඔයාලුවන්ටත් බලන්න.